ඔබක්න රා්‍රීනාව්‍ය යිතිය ප්‍රධාන ප්‍රෝති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රමවර්ධන. මම කුෂා නිකවශල්ල්‍යාත්ථනායික ප්‍රථම අනවදහනය ප්‍රවතිී සිරස් තල වෙත. ආර්ථික අභියෝක ජයගන්නා බව ජනපති පවසයි. පොරෝනා අවධානම ගැන සියලු අංශසීරුවෙන්. ාවනල්ල බු පිල්ලිම සිද්ධියේ යිඩ පරිීක්ෂණ අක්‍රමත් බවහෙළිවෙේ විශේෂ මෙහුමකදී එදහස් තුන්සිය අනු හතර දෙනෙකු අත්ත නංගුවට මොලිම දේශපුවත්? රෝන ෛදසේ සාධිද වූ කිසිනු රෝගියෙකු මෙරටෙන් වාර්තාාව නැති බව ෞඛ්‍ය මාත්‍යංශයේ පසනවා ගුවන් මගින් විශේෂ පරික්ෂාවට ලක්කිරන අතර මෙම වරසේ මෙරට පැමිඩීම වැලක්වීමසඳහහා සියලු ක්‍රියමාර්ග ගෙන ඇති බවයි ඇතිදිනි පවිත්‍ර ව ්‍ය රච මහත්මි පසන්නේ. වෛරසය පළමුුවරට වාර්තා වුණේ චීනේ වහන් නකරෙන්. ඒය ප්‍රදේශ කිහිපේකට පැතිරයාමත් සමඟ චීනේ හදිසි තත්ත්වත්ත ප්‍රකාශයට පත් කෙරුණා. වහන් ප්‍රදේශයේ වෛරසිය ආසාධතුවන්ට ප්‍රතිකාරකිරීම සඳහා ඇදන් දහසකින්යුදත් විශෂ රෝහලක්ත ඉදිකිරෙනවා. එය දින හයකින් අවසන් කර වරසය පැතිරයාම වැලක්වීම චීන රචේ අරමුණයි. කොරණ වෛරසයන් මේ වන විට රටවල් කිහිපේකට අවදානම් ත්යක් මතු වැති බවයි ලෝක සෞඛ්‍ය සම්විධහනය පවසන්නේ. රසේ හේතුවෙන් චීනේ පුද්ගලයන් විසි පස්තිනෙුමිය ගොස්ඇති අතර වරසට ගොදුරී ඇති පුදගල සං්‍යාව අට සයතිහාක්. මෑතර සිංගப்பූරුව චීනය තායිලන්තිය, දකුණකොறிියාව,ඇமெரிக்காව, ජපාானය, தாய்வாනය ව வி්‍යට්නාමයන රටවලට වරසේ බලපෑම් இல்லල්ලවී තිබෙනවා. ඉන්දියාවේ මුම්බායි නකරෙන් මෙම වෛරසය ආසාති වූ බවට සැකකිරන පුද්ගලින්ත දෙනකු හමුුවීඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. සර්පේ නාහාරයට ගැනීමෙන් කොරෝණ වෛරසය හටගන්නා පවට මෙතෙක් කළ පරීක්ෂණවලදී සැක පලවතිබෙනවා. එහෙත්තය මුළමනින්ම තවර වී නොමැති බවයි විදස්මාත්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ේවොද වැඩිතුර අධ්‍යන කටේතු හා රැකයා සඳහ චීනයටක කොස්සිරින කිසිතු ශ්‍රීලාංකිකේකුට, කොரோනව ෛරසය ආසාධනය ව නොමැති බව විදේශටේතුව අමත්‍යංශයේ පවසනවා. චීන විදේශ කටේතු අමත්‍යාංශයේ සමග නිරතුරුව සමඳතා පවත්වා කනමින් මේ පිළිබඳ දඩි අවදහනින් පසුවන බවයි විදේශ කටේතුව අමත්‍යංශය අවධහරණය කරන්නේ. රෝගේ පැතිරයාාමේ අදහනමක් පවතින්නේ දෙයන්න පිළිබඳ වසංකත රෝගංශයේ අධ්‍යක්ෂ වද්‍ය සුදත් සමරවීර මහතාගෙන් අප විමසී මක් කලා. න් තැමණෙන් ගුවන් යානයේ දීම. යම් කිසිදකිින් මේ රෝගය සඳහා යෝග ලක්ෂණ තියනවාන එකක අබික වන පැස්ස එන්දිරිික්ෂල් වගේ සෝග ලක්ෂණ තියෙනවාන. ගුවන් පටතුලේ තියෙන සෞ්‍යය අංශේයට වාර්තා කිරීමට ඔුන්ට උපදෙස්්‍රපාදනවා. ේනිසා මේ ඕෝගේ ලංකාව පැතිරේ කියල. අනිියක දිියක් මේ අවස්ථාවේදී ඇතික ගැතියතුමෑ. මේ‍යතර පාර්ලිමන්තුවේ දීද කරෝණ වෛරසය සම්බන්ධයෙන් අදහස් පලවනාා. හොරෝනායිරස්කේන රෝග චීනය නගර දෙක් න සම්පූර්ණයම ශඩ්ඩවුම් කරලා දැන් හොන්කොන් දක්වත් සිංගපූරුව දක්වත් මේක ව්‍යපත් වෙලා තිබෙන චීන සංචාරකින් ප්‍රමාණයකුත් අප රටට පැමිණිෙන තිබෙන ොහොතක ඒ සඳහා ගත යුතු පියවරටික ගණ්ඩයි කියලා මම යෝජනා කරනවා අපේ රටට පැමිණෙන සෑම තුුවන් මගෙක්මඒ අයට දැනුන් දෙෙනවා. ගුවන් ්‍යනයේදී. ඔබට යම්කිසි ඒ රෝගලක්ෂණවල යම් ප්‍රමාණයක් තියෙනවනං තොරොත්තුරු සහ ඒ තත්ත්වන් ලබා දෙන්න කියලා එතන අපි නිරන්තරයෙන්ම වෛද්‍ය කණ්ඩයමක් රඳවල තියෙනවා මේ දක්වා ලංකාේ කිසි එහම රෝගියක්වාර්තාවෙලා නැහැ. ලංකාවට එන පොහෝ අය විශේෂෙන් චීනය සහය පැතිවලෙන් එ එන ගුවන් මගින් අපි විශේෂ පරීක්ෂාවකට ලක්වෙනවා ඒ සම්බන්ධෙන් ගතන්තු සියු ක්‍රාමාර්ග ගර පක්ෂ අයක්තුමනි අපියර්ගෙනති. රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධහන අිහෝගේ ආර්ථික වර්තනය සමඟ ලාභ උත්පාතනය පව ජනාධිපති ගෝටාබේ රාජභක්ෂ මැතුමා පවසනවා. ලබ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්ක්ෂම සේවාවක් සැලස යුතු බවයි, ජනාධිපති කාරයාලේ පැවැති හමුවකදී ජනාධිපතතුමා අවධාරණය කළේ. ජාතික ආර්ථකේයට සහ මහජන සේවා සම්පාධනයට රිජුව දායකව වන රාජ්‍ය සංස්ා මන්්චල සහ ව්‍යවස්ථාපිත ආයතනබල නවසහපතිවරන් සහ ජේෂ් මණ්ලික් නිධහරින් සහ ජනාධපත්තු අතර හමුවක් පැඇත් වනා. ජනාධතිපති කාර්වයාලේ පැවති එම හමුවට, ජනාතිපති ලකම් ආචාරය ප PB. ජයිුන්දර, ජනාතිපති උපදේක ලිත්වීරතුන්ගැ මහතතුරන්ඇදු පරිසක්ොසිට. රාජ්‍ය ආයතන, ආඩ ලබ ආයතන බවට පත්වෙලා තිබෙන අපි ලාබ ලබන රජයට බරක් නොවන ආයතන බවට පත් කරන්නටව දෙවනක සමහරලාවට ඒවා ලාබ ලබන්නට ඕන්නෑ හැබැයි ඒකින් බලාපොරොත්වෙන සේවාව ඒ සේවාව ජනතාවට සන්තෝස වන්නට පුළුවන් පරිදි සිදුවන්නට ඕන කාරයක් ශ්‍රී ලංකට වලින් පුළුවන් ලෝකයටම පෙන්නන්න ශ්‍රී ලංකාවගැන් ඒවගේම ජනතාවට හොඳ සේවයක් ලබා දෙන්නට ඒ වගේ ආයතන වලින් අපි බලාපුරුවන්. එඒවගේම බැංකු ශේෂත්‍රයකත් ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට එවගේ අපි විවසායකයන් උදව් වෙන්නට විශාල සේවයක් කරන්නට පුළුවන් ආයත. මේවා තමයි අපි කාර්යක්ෂණනෝ දිවියයුතු ආයතනම රජයක් හැටියට අපිට දෙන්න පුළුවන් සෑම සයෝගයක්ම මෙම ලට අපි ලබා දෙන්නට. ලෑස්ති රටක් හැටියට ඒ ඉලක්කෙ කරා ගමන් කරන්නට. බහකාරය සංවර්ධන කාරය සාධික බලකා දෙපාර්මේන්තුවී අධ්‍යාක ජෙනරල් දුරයට විස්්‍රාමික බේෂ ජෙටරාල් න්ද මලවාරචි හතා පත් කරති බෙනවා. විස්ශ්‍රාමික මජ ජෙනරාල් නන්ද මල්ලවාර්චි මහ වැඩබල යුදධමුදා පපතිරයු ලෙසදටයුතුළ. නිසියාේ් ලකාතානාපතිවරයාලිසද. එ හතා වසර හයක කාලයක් කටයුතු කරති බෙනවා. එමෙන්ම නීතිය හාසාම පිළිබඳ අමාත්‍යංශයේ ආරම්භක ලේකම්වරයා වන්නේද. ඒ මහතායි ක්‍රඩා අමමාත්‍යංශ ලේකම්වරයාලසිද නන්ද ල්ලවාරච්ි මතා කටයතුරතිබෙනවා. ාවනැල්ල බදු පිළිම ැඩීමේ සිද්ධිය සම්හන්ධෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාත පරිෂණ දෙපර්තමේන්තුව ප්‍රමාඩවත් නිලධහරින් සංඛ්‍යාවක් යෙද වූයේ නැති පව සාකාර පොලි සධිකාරී ගාමිණ තෙන්නකෝොන් මහතා පවසනබා. පාස්කු ප්‍රහර පිරිපද විමර්ශණය කෙරන ජනාතිපති කොමිසන් සභාවේ සාක්ෂි ලබාදමෙනයි ඔහුේ බව සඳහන් කළේ. හස්ක ප්‍රහරය පිබඳ විමර්ශනය කරන ජනාතිපති කොමිසන් සභහබේදී, දෙවන දිනටත් සාක්ෂි ලබාතීම සඳහා, අද උදෙස්සන නවේයට පමණ සහකාර පොලිස්සධිකාරී ගාමිනීත එන්න කෝර්මහතා කොමිසම වෙ පැමිනිියා. හිෙද ොම ටේතු රම් කරමීමන් රජී අධිනීතිංචවරිය, සහකාර පොලිස් අධිකාරිවරයයාගෙන් විමසස්සිටේ මනල්ල බුදු පිළම ැඩීම සිදුකරනේ කුම දෙනයන්න්නේ දේදයන්නයි. ඊට පිතුරු ලබදදුන් සහකාර පොලි ධකාරිවරයා සඳහන් කළේ. දෙදස් හටේ දෙසැම්බර් මස විසි තුන්වන දින පළමු ප්‍රහය එල්ලව බවද. දෙදස් දහටේ දෙසැම්බර් මස විසි හයවන දින බුදු පිළිම කැඩීමේ දෙවන සිදුවීම වාර්තා වූ බවත්්‍යය. එයනු මෙම සිදුවීම පිළිබඳ විමශ්න කිරීම සඳහ, තවත් සහකාර පොලස් අධකාරිවරයකු අටතේ, පොලිස් කණ්ඩායමක් ක්‍රියත්මකූ බවල් සාක්ෂ නබාදමින් එෙන්න කෝටමතා සඳහන් කලා. සිවනදන සිදධිය සම්බන්ந்தீ, கிසිந்து පුදගலைக்கு පිළිඳ அனாவரேනො விසි හමදා සිදුවීම සබන්ධயின் அத்தரங்கූட்டකත් සகකර කළ பிரශஷ් கிீම්ம்பலதி அනக்கு செகකුව பிිළබඳ அனாவரே ஊූபவ, போොலிස් அධකාரி ගமிනි දෙන්න கோන්මහතා, කොமிසමහමුවේ සදහන් කලා. එෙන්ම අදවනට මාවනැල්ල බදු පිළිම ැඩීමේ සිද්ධිය සම්බන්ධය මාවනැල්ල පොලිස මින් අත්තනගෝටකත් පුද්ගලින් දහතුන් දෙනා හැර අපරාධ පරීක්ෂණ දෙපර්මේන්තුව මගින් කිසිදු සැකරවකු අත්තනගෝ ගෙන නොැති බවයි සහකාර පොලිසධකාරිවරයා සාක්ෂි ලාදමින් වැඩදුරටත් සඳාන් කළේ මෙම පරිීක්ෂණ සඳහා ප්‍රාධ පරක්ෂණ දෙපර්තමේන්තුව ප්‍රමාණත් ලෙස නිලධරින් යද වූයේ නැති බවත් දෙදහස් දහන මේ ජනවාරි තුන්වනදින තමන් මේ පිළිමඳව පූජි ජෑසන්දර මහතාට ලිපියක් මගින් කරුණු දක්වූ බවත් සහර පොිසදිකා. ගාමි දෙෙන්න්න කොන් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ් කලා එට දිනේදී කොමිසවේ ක්ෂිලබාදීම සඳහ හිටමපු පොලිස්පති පූජි ජැසුන්දරමතා පැමිීමට නීත වයිවාර්තාාව වන්නේ දිවන සියලූ පොලිස්වස සම්මාහරනවර පරිදි සිදුකල පෑය හතරක විශේෂමයහෝමකින් සැක හරුවන් දෙදහස්තුන්සියානු හතර දෙෙනක අතරංගොටගත් බව පොලිසිය පවසනවා. ත්‍ර කොලහ ට ියිමතුර දක්වා ක්‍රියාත්මක කල මෙම මෙහෙුමට පොලිසින දහරින් දා හතර දහ සසූහත් දෙෙනෙකු එක්ව සිටියා. එහිදී වරෙන්තුකරුවන් එක්දහ සාහසිී හටහයි දෙෙනකු හ විධ අපරාධවලට සම්හන්ධ සැකරුවන් එකසිය අනුව එක් දෙෙනකු ඇතුරු මෙම සැකරුවන් නිදහස් තුන්සි අන හතර දෙනා අතරකටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ලෝක ටයිකොන්ඩ සම්මේලනයේ සභහපතිවරයා හා අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වනා. ඒ පාලලමේතු අග්‍රාමාත්‍යකාරයා ලේදේ. ලෝක ටයිකොන්්ඩෝ සම්මේලනයේ සභපති වඋන්වන් චෝ මහතාමට පැමිණේ ුලංකාේ ටයිකෝඩු ක්‍රිඩාව පවර්ධනකිරීම සබන්ධයෙන් කරුණුීම සැබැලීමටයි ඔහු අග්‍රමාත්‍යය මහින්දරජපක්ෂ මහතා හමුවයි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කලා. මවපිය සරන අහි දරුවන්ස සහ යිොන්ඩ ්‍රඩාව පුහුණ රීමේ ්‍යපෘතියක් ලක යිකොඩෝ සම්හලන අම්ප කරතිබෙනවා සමාජ කරටවල් දෙසිේ දාහයක් අතුරින් ම්බෝජයේ ශ්‍රිලං කාව සහ නේපාලේද මිස හ තෝරග නැති අතර එම නියම ්‍යපෘතිය සම්බන්ධය මදී කරුණු සසාට අච්චා කරනවා. මෙරට දර පරපු ක්‍රඩාවට ක්ෂාන් පැවි, තයිකොන්ඩ ක්‍රඩාවන් ඉදියට ඒට සම්මේලනය දක්ුණ සහය අගේ කරන බවයි, අග්‍රාමාත්‍යය මහින්ද්‍රරජ පක්ෂම හතා මහිදී ප්‍රකාශ කළේ. එම සම්මරනයේ යිකො ඩාව හම ්‍රීණය වන නවන ශ්‍රීය සංකතවත් කරමින් අගාමාත්‍යවරා ත කළුපටියක් පැනවීම යික ම් ර සාති යා න් දු කරා ුලංකා යිොඩු සම්මර හපත ච ජාද හත තු ප ක් ව ාව ක් ට. ිකරණ වා ීනත්වයට බලපෑම් කමින් අධකරණය කරෙහි, ජනතාව තුළතිබූ විශවාසය නැතිකිරීමට, පසුගේ රචයනායකින් කටයතු කළ බව අමාත්‍ය විමල් වීර්වංශමහතා පවසනබා. රංජෙන් රාමණනායකමහතාගේ ආන්දෝනාාත්මක හනපට සම්බන්ධීෙන් පාර්ලමියන්තුවවිදී අධහස්ථකුමින් අමාතිවරයා මේ බව ප්‍රකාශව කලා. හන් පිිය විනිෂ් රතුමට වඩ රජ ාණනා මැතිතුමා සමග එක්ක සාකචාරන ව විිෂ කාරයක් පිබඳ ඩියෝ පට කඩ ල හිට ො ෝග ත් ර න. රජ රජ රාම මත්තුම කරන ල්ල තුම යතුර නෙ ය කිය පවස්තේ මති ම පක හ තු ප තමයි පමල්ල පැමිල් හ රට දි පද තිය කඩ පටන් ලට රජ ාමනාය අිරනය ොට්තුදකට වට ඇත් එක ේරග ව ය. ට තියවා මට ක් ජාතික පක්ේ කෘති්‍ය ධිකාරි මන්ඩලට කතා කරලා මට චෝදනා ඉදිරිපත් කරේ මමුන් වවාන්සගේ අධිර නැමතිවරේගෙන් මේ රටට වැඩක් නෑ. අපිට ඕන අපේ දේශපාල්ලන න්‍යායි පත්්‍රයට අනුව කටයුතු කරන්න. අපිට ඕන චීන්දු අරන් දෙෙන්න්න පුළුවන් අධිර නැතිවරෙක් අපිට ඕනයි කියලා තමයි එදමවා අධිකරන්නේ අමාත්‍ය දුූරේ නිරපන්න තිීන්දු කළේ. අධිරන නැමතිවරය ලව කරගන්න බැරිදේ කරන්න. ඒ රූකඩේ තමයි රංජන් රාමනායක විනිශ්්‍යකාරුන් උසස්වීෙන් ලබාදනවා කියලා මේ කහවල් අගමැතිගෙන් ජනාධිපැතිගෙන් මම සතියෙන් දෙකෙන් අරන් දෙෙනවා කියලා බලපෑම් කරලා අපේ අධිකරණ ක්‍රියාදාමය සම්පූර්ණෙන් අද විනාශ කරලා තියෙනවා. ්‍ර ලංකා දහස් පොදචන පෙරමුණ ලෙස පුළල් සඳහනයකින් ඉදිරි මහමැතිවරනයට ඉදිරි පත්වී ඉහළම ජය ක්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රීලංකාන් නිදහස් පක්ෂිය සූදාානමින් සිටින බව එහි මහලේකම් රාජ්‍ය මාත්‍ය දෑසිරි ජයසය කර මහතා පවසනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ත්‍රිගුණාමලදිස්ශ්‍රීක් කාන්තා හාත් තරුණ බලමන්ටල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කලා.

ලකා නි ජ සඳ එක තරන් කරන පුෘත්තු ති. එක් ජාතිි පක්ෂ න්ටුව කදන්න ක්සි ො ුවක් නෑ. වුතු පහක් තමන් න්ඩු කරන්න ච්ච බල. තවන්ගේ උන්දච්චකම එ රන්නේ ජාතිකත්යගැන විච්ච හැඟීම විනාසකිරීම මේරල ජාත්‍යනන්තයට බාවාදීම මෙරේ ජාතික සම්පත් ගපුණන්ට කහනතු කිරීම දේශීයක්ත්වය සිංහලකම බෞද්‍රකම අමතක කර කෝ ක්ස ජාතික පක්ෂේ. රජගනීම තමයි මේ එක්සත් ජාතිි පක්ෂාන්ඩු ැවීම හදවා න. යලි දේශීපුවත්. යරෝප සංග මෙැතිවරන නිරක්ෂණ කණ්ඩායම පසුගගේ ජනනාධපතිවරණ සම්හන්දෙන්න්න වූ අවසන් වාර්තාාව ඉදිරි පත් කලා. එම නිරක්ෂණ,හෙම් ප්‍රධහනි මාරිසා මාර්ට්‍රියස්මෙනනවියයි එම අවසන් වාර්තාාවඉදිරිපත් කළේ. මෙම වාර්තාාවෙන් පසුගේ නොෑම්බර් දහස වනදා පැවති ජනාධිපතිවරනි සියලු අංශපිළිබඳව පොළුල් නිරීක්ෂණයක් සිදුකර තම වාර්තාාව මෙසේ ඉදිරිපත් කරතිබෙනවා. එහි නිරීක්ෂණ මත පදනම්ව ඉදිරි මැතිවරණවල ප්‍රගමණය සඳහා නිර්දේශ විසිතුනක් එම වාර්තාාවන් එළිදැක්වීමටයි කටීතු කරඇත්තේ. We noted that the Election Commission carried out its work credibly and professionally. Regular consultation with political parties, candidates, the media, civil society organizations, and the police increased the level of confidence in the institution. We noted that campaigning on the ground was peaceful and the atmosphere calm, despite a small number of violent incidents. අභ්‍යාජනාති කරනය සභහපති ලෙස කටයතු කළ යසන්ත කෝදාකොට මහතා ශ්‍රේෂ්ඨාති කරණය වනිසුරුවරයකු ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවුණා. එමෙන්ම AHම් දිලීබ් නවස් මහතා අභ්‍යාජනාධකරනයේ සභහපති ලෙස පත්කිරීමට ද අනුමැතිය ලබාදී තිබෙනවා මෙම පත්කිරීම සනහා නම් නිර්දේශකර ව්‍යවස්ථාදායක සභහට යමුකිරීමට ජාද පති ගට භ ර ජ පක් ති මා ක්‍රිය ක. කතානායකරු ජසුරය භාතාගේ ප්‍රධානත්වෙන් පැවැති, ්‍යවස්ථායක සභහර ඇස්වීමට, අග්‍රාමාත්‍යය මහිදරාජපක්ෂ විපක්ෂණනායක සතිිත්‍රම දස රාච්‍ය අමාත්‍ය මහින්ද සමර්සිංහ පලමෙන්තු මංත්‍රීවරුන් වන ආර් සම්බන්ධෙන් හා තලතාත්කෝර යෑ මහත් මහත්වින් සහභාගේ වුණා. එමෙන්ම සිවිල් සනධහන නෝජිතයන් වන එන් සෙල්ව කුමාරණ සහ ජාවිද් යුසුපයන සාමාජිකයන්ද මීට එක්කුණා. මොබිටල් කෑ් බුනන් සස් සැනකිලිය නිකවරටියදී හෙට පැවැත්වෙනවා. මොබිෙල් කේෂ් බුනන්සස් සැනකළිය නිගවැරටේ පොලිස්ක්‍රීඩං ගනයේදී හෙට දවසපුරා පැවැත්වීමටයි කටේ ඉතියෝදාතිබෙන්නේ. විනෝද ක්‍රීඩාඇතුළු විශේෂංග රැකින් සැනකළිය සමන්විතයි. ජාතික හැඳුරුම් පත්සේවා දන්තසායින අක්ෂිසායන ඇතුළු සේවා රැසක්ද බේ අටතේ පැවැත්වෙනවා. එදින රාත්‍රියදිය සීදුව සකුරා සංගීතයට දිවිනයේ ජනප්‍රිය ගායනතරු රැසක් සහභාගී වන සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමටයි කටීතියෝදාතිබෙන්නේ. ජනවාරරි විසිපස්ස වොනදා රාක් වයේ ඔබත් එන්න. නිකවැටිය පොලිස් අභ්‍යස විද්‍යාලිය ක්‍රඩාංගරයට. අයිටෙන් සද්ජිරුවිකාශය රාත්්‍රී නව්‍ය යිතිහෙසක. ගලින් විදුනු වැව පඩිකාර මඩුව විචය මහා විද්‍යාලියයේ විචය අභිමන් නැන පහන් දල්වමු අධ්‍යාපනිකහා වෙලත ප්‍රදශනය දෙවන තිනය අදයි. මේ පිල් බද තොරතුරුගෙනෙන්නේ අප ප්‍රාදේශය වාර්තාකරු සිද්නිි රුවන් උබයපාල. ලින් ිඳනු වැබව පනිිර ඩුව විජේ මහාවිද්‍යලයේ හටපන සමත් සෙරෙනුවනුයි මෙම අධ්‍යාපනික සහ වෙන ප්‍රදර්ශනය සඳධාන කරඇත්තේ. ඒ ආරම්භ වූ ඒ අනිතාතක්වා පැත්වීමට කටයුතුය දාතිබෙනවා. ෘෂිකර්ම සත්ව වෙලද අංශවලට අදාලව කුට ලැසක් මෙහිී දකගත හැකි. පෞද්ගලික අශයදායකත්වයද මට ලැබීතිබෙනවා. නෙවිල් ප්‍රනාාධදු රෝහලේ සිදුව ඇැයි කියන වංචා සම්හන්ධයෙන්, ජනාධපතය කොමිෂන් සභවේදී ලබාදී ඇති වාර්තාාවටනුව කටයතු කරන ලෙස. රජය වෛදද හරි සංගමේල්ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉල්ලා සිටිනවා ඒද පැවති මාධ්‍ය හමෝකට එෙක් වෙමින්. පෞද්්‍යලික දේපලක් වෙනුව. රජයේ මුදල් මේ විදිට අවභාවිතාව කරපුූ. අවස්ථාව ලංකා ඉතිහාසය සටහන්න්නලන්න. අපි කතා කරපු මහ බැංකු බැඳුම් කරවංචාව හැංගිලා කරපු දයක් නමුත් මේ නෙවිල් ප්‍රාධ රෝහලේ වංචාව. එලිපිටම සිද්ධ වෙන ද එන්දා අපිතා පැහැදිලිව පං ඉල්ලා සිටිය මේ ජධපති කමිෂන් සබභ වාර්තාාවවාහම ප්‍රසිද්ධිය පත් කරන්න මේ නෙවිල් ප්‍රාධ රෝහල සම්න්ධෙන් ජනාධපති කමිෂන් සභාව දීලාතියන වාර්තාවට අනුව අවශ්‍ය කටයතු කරන්න කියකාර අද වෙනකොට මේ රෝහලේ රජයට පවර ගත්ත කියලා මාස්පතා කැමිනට පත්්‍රිකාවනු රජ්‍යනරථ දාලා තියෙන ිියන දෙසය පණහා ගානේ මාසතියක් රෘපියල් මිලියන හදස් පන්සිීය රුපියල් බිලියන තුනයිදසම පහයි පහයි. එතුො රාජශයනනාර්තාපු කැමිණට පත්‍රිකාවනුව මේ මාස යහයට වියදං කරල තියනවා බිලියන හතයිදසම පහයි පහ සමස්ස වටිනාගමට වැඩිගානක් නඩත්වට වේදන් කලති සංචාරකමාත්‍යන් ශය හා පළත් සබහ අතර සංචාරක ව්‍යාපාරයෙන් නගා සිටුවීම සම්හන්ඳයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වනා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග රාජමාත්‍ය අරුන්දිික ප්‍රනාාන්දුු ආනුකාරවරුන් වන මහචාර්ය තිස්වවිතාරණ විලීගමගේ ටිකිරි කොබෑකඩුව රාජා කොල්ලුර යන මහත්තුරුන්ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිය. සංචාරක සංවර්ධන අධිකාරය හා සංචාර්ක සහ ගුවන් සේවා අමත්‍යංශය එක්ව මෙය සංවිධහන කර තිබුණා කර ජනාජිපත්තුමාගේ මැතුවර්ර ප්‍රකාශේදී. ඇැහැදිලිවම සංචාර්ක ව්‍යාපාය නගා සිටුවන්න විශේෂම අවධානය යොමු කරලා තිබුණු. සංචාර්ක ව්‍යාපාරය ලංකාවේ කොතන්ට ද ගෙනියන්න ඕනි කියන දැක්ප එතුමාගේ ඉදිරිපත් කර. තයින් අපින්තෝසවෙන්න ඕනේ ජනාජිපතිවරේ හැටියට මේ විෂයට විශේෂ අවධානයක් යොමු කරලා. ඉලක්කගත් වැටසත් අහනක ක්‍රාත්ප කරන්න එතුමාගේ උනන්දුව දැක්වීම පිළිබඳව. ලංකාවටන සෑම සංචාරයකයකුටම ගමන ආරම්භේ ඉ ගමනාන්තය දක්වා බයක් හැකක් නැතුව ඇවිල්ලා තමන්ගේ රාජකාරී කටයුතු නිවාඩුව ලබාගෙන අහපව යනකං එක වගකීම. අපි භාරාරගෙන කටයුතු කරන්න ඕනි ඒෙම වෙනකොට මේ කටින් කට ගියම් අපේ රටේ අපේ හොස්පිතල් වෙති ගැන මේද වඩා විශාල සංචාරක ප්‍රමාණයක් ස්වච්චාවෙන් ඉන්න කටයුතු කරයි ඒ මට්ටවට මේ සංචාර්ක ව්‍යපාරය විහ මටතවට ගේන්නක පලාාත් සබා හරහා. මේ රටේ ආකර්ශනීස්ථාන අඳුලා ගැනීම කියල කාරණාව. හැමනැත්තා අලුත්තැන් අපි දන්නවා හැම පලාතකම ආකර්ශණය ස්ථාන තියෙන. ආවේනික වෙච්ච පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත ැන් තියෙන. ඊළඟට ගත්තාම ස්ුභාවික සෞන්ධර්ය ජෛව විදත්වය එහම වටිනා ස්ාන තියන හැ අපි දන්නන්නේ නැති දනුත්තිය. ඒක් ඊල්ල ප්‍රවර්්දල කටයුතු කරන කොට ලෝකේ අනිකුත් රටල්ල අපි දැනඟ්ඩ ඕන මොනවාද අපේ රටේ තියෙන සංචාර කරන්න බල ආකාර්ශණය තැන් මොවාද කියලා ත්‍රීෝදරත රියදරෙකු මාතර මහරෝහලේද දරුවකු බිහිකළ බවට මහත් ආන්දුවල්නාත්මක පුවතක් පසුකිදිනවල වාර්තාබුණා. එම දරවා ිහිකල අය දරුවා භහර ගැනීමට අකමැත්ත පඵලකරඇදි බවයි වාර්තා පන්නේ. මෙම දරුවා හදා වඩා ගැනීමට කැමති යවලකට බහරදීමට අවශ්‍ය පසුවිම සකස් කර දෙන ලෙස දරුවා බිහිකළ කාන්තාව රහලේ බලධාරීගෙන්ඉල්ලාතිබෙනවා ඇගේ සුවදුක් බලීමට අවසරලත් පිරිසකට පමණක් අවස්සාාව ලබාදීමටයි, රෝහලේ බලධාරී කටීතුයොදා ඇත්තේ. අදාළ සිදුවීම සම්බන්ධෙන් වැඩදුර විමශ්නවලදි අනවරනේවී ඇත්තේ මෙම කඩවසම් තරුණ පිරුමක් ඇති කාන්තාවට රෝමත් පෙම්මතියක්ද සිට ඇති බවයි. පිරිමි පුද්ගලෙ කුලෙස ලයාාපදීචුවී පසුගේ දා මාතර රෝහලට ඇතුරත් කිරීමෙන් අනතුරවයි මෙම දව උපද සිදු කළේ. උදරේ වේදනාවක් ඇතිබව පවසමින් පිරිමියකුලෙස රහල්කත වූ විට පිරිමි වාටට තුළත් කරතිබෙනවා. වෛදිවරයා රෝගයාගේ උදර පරක්ෂවා කිරීමේදී, ගැබ්ගිනැති බවත් ඔහු කාන්තාවක බවත් හඳනාගෙන තිබෙනවා. පසෝ වෛද්‍ය උපදෙස්මත කඩිනවින් මෙම පුද්ගලයා ගැබි මවරන්ගේ වාට තුළත් කරුණා. ිමියකුගේ ශරීන රක්ෂණ තිබූ මෙම පුද්ගලයා දීර්ක කාලයක් හ පංච සිට ප්‍රදේශත් ්‍රීෝතරත යෙදරුලෙස රකාව නිර්තව සිිතිබෙනවා. ශරිරේ හෝමෝන ක්‍රියාකාරිත්වේ ඇතිව තත්වයක් ේතුවින් මෙලෙස පිරිමියකුලෙස හැසිර ඇති බයි හෙිවුණේ. උපතින් කාන්තාවක බවත් සැත්කමින් පියරු ඉවත් කර තිබවත් හෙලවුණනා මේ හේතුවන් දරුවවා මවකිර ලබාදීමට නොැ වීතිබෙනවා. රවා රෝහලේ දඩනිසත්කාරය එකකේට ඇතුළත් කර මෞකිරි ලබාදීමටයි රහල් බලධරීන් පියවරගෙනැත්තේ. මේ පිළබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරව දරවා සබන්ධින් ඉදිරි පියවර ගැනීම නිය මිත ඇත්තේ තරමූලස්සාන පොලිසි ළමහාකාන්තාකායංශීල් සිදධිය සම්බන්ධීෙන් වැඩිර විමශන සිදුකරනවා දැන් ක්‍රඩපුවත්. එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග දෙකකින් සමන්විත, ක්‍රිකට් තරගාවලියකට සහභාගේවීම සඳහා බටහිර ඉන්තිය කොදෙව කණ්ඩෑම ලබන මසදධාවනදා දෙවෙනට පැමිණීමට නෙමිතයි. ල එ දන්න තරගේ ලබ මසිද ොලබ ට ද රබනවා. රට අතර ෙවැනි එක්දින තරගේ ෙබරවාරි විසි හය න හබන්තු මහිදරජ පක්ෂි න්ගන ද තුන්වන තරගගේ සහ වි විසි නග දෙක හුව පල්ල ලක ඩ ගනදද. පැත්ීමට නීමයි. තනගවලිය ආමට පෙර කොද න්ඩෑම ලන් කක්‍රකට ස ාපතිවරයාගේ කණන්ඩෑීමට එ හෙ පූන තගදකද සභගීබනවා. යි ද හ ප ලෝක කට රගාාවලිය අර්ද වසන් පපුරුවට තුුම් ලබාගැනීම ඔස් ්‍රලිය ණඩයම සමත් වන ඒ ගලන්තේ සමග පැවති රගේ කඩු දෙක න ජයග්‍රහ කිරීමත් සමයි දකුණු ප්‍රරිකාේද පැත්න රගේ පලුවෙන් පදු පහරදු ංගන්ත ඩායම නීමත පන්දවාර පණ අවසානයේ දී කඩළු හතක් දවී ලකුණු දෙශය පනස් දෙක් ්‍රෙස් කලා ඕස්්‍රලියයා න්ඩායම ඉනිමේ අවසන් පන්දයේද. එම ඉලක්කය පසු කරගේ කඩුළු අටක් දැවී තිබේද. සිල්ල ද පැත්වීම නීම දහ විසේ කා තා ලෝකු ලාන එක්දනකට තරග ල තර පැත්ව ක ඩග නිල වශයෙන් ප්‍රකාශ්ියට පත් කියරුණා නගාවලිය ්‍රඩන්ග හයකද පැත්වීමට නීමමතයි. එම රගාවලියට හටවල් අටක් එක් වන අතර තරග තිස් එකක් පැවත්වීමට නේමතයි ඒ සමඟ රාත්‍රී පවෘත්ති අවසන් පනවා. ඔබට සුබරාත්‍රයක් www.ipnews.telCA.